මේ දිනවල කොවිඩ් 19 මර්ධනය කරන්නට ලොව පුරා නිපත වෙන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම ගැන ඇසෙන පුවත් බොහෝමයක් තියෙනවා. ඒ අතරට අලුතින්ම එක්වුණේ කෑකල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නම් අයකු විසින් නිපත වෙන ලද පැණියක්. එම පැණි ලබා ගැනීම සඳහා පසුගිය දිනවල ජනතාව නොකඩී ධම්මික බණ්ඩාරගේ නිවස වෙත ගියා යුරු මාධ්‍ය වාර්තා කර තිබුණා. එයට ඇතැම් මාධ්‍යමකින් විශාල ප්‍රචාරයක්ද ලබා දුන්නා. ඒ නිසාම ඒක ජාත්‍යන්තර මාධ්‍යවලද අවධානයට ලක්වීම අරුමයක් වෙන්නේ නැහැ. ඒ බව සනාථ කරමින් පසුගිය නම මෙලිතා එංගලන්තයේ ප්‍රකට ද සන්නම් පුවත් සේවය සහ එම වෙබ් අඩවියද ප්‍රමුඛ පුවතක් ලෙස මේ පුවත වාර්තා කර තිබුණා. දෙවියන්ගේ තෑග්ග ලෙස හැඳින්වෙන කොවිඩ් 19 වෛරසය සුව කළ හැකි කියන ඖෂධය ශ්‍රී ලංකාවේ කෑගල්ල ප්‍රදේශයේ බඩු කාර්මිකයෙකුගේ නිවසේ සකසා ඒ දෙවියන්ගෙන් ලැබුණු ප්‍රතිහාරමය පැණියක් ලෙස සඳහන් කරමින් ජනතාවට බෙදා හරින බව එම පුවත මගින් ප්‍රකාශ කර තිබුණා. වරක් එම පැණිය භාවිතා කළ පසු ජීවිත කාලයටම ඖෂධයක් ලෙස ක්‍රියාත්මක වන බවද එම පැණිය සකසූ පුද්ගලයා විසින් අවසායති බවත් එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා. එම පැණිය ලබා ගැනීම සඳහා නිරෝධායන නීති රීති ද නොතකමින් දහස් ගණනින් ජනතාව කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවසට පැමිණෙන බවද එම පුවතේ සඳහන්ව තිබුණේ. එසේ ජනතාව රැස්ව සිටින ඡායාරූපයක්ද සමගයි. ඒත් එම පුවත සමගින් ද සන් පුවත් සේවයට විශාල බැරතීමක් සිද්ධ වෙලා තිබ්බා. ඒ එම දෙවියන්ගේ ඖෂධය ස්වාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ ඡායාරූපය වෙනුවට එහි ඔවුන් පළ කර තිබුණේ මෙරට ප්‍රවීණ ගීපද රචකයෙකු ගීත විචාරකයෙකු සහ ප්‍රකට කලාකරුවෙකු වන ධම්මික බණ්ඩාරයන් ගේරුවයි. එවැනි වැරදීමක් එම පුවත් සේවයට සිදුවන්නට ඇත්තේ කෑකල්ලේ ධම්මික බණ්ඩාරගේ රුව අන්තර්ජාලය තුළින් සෙවීමේදී වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ පිළිබඳව අප ප්‍රවීණ කලාකරු ධම්මික බණ්ඩාරයන්ගෙන් විමසීමක් කළා. ඔය පුවත්පත ගැන මම දැනගත්තේ එක එක්කෙනා කෝල් කරලා කියද්දී. ලංකාවෙනුයි එක එක රටවල් වලිනුයි 60කට වැඩිය දුරකට නැමතුම්මට ආවා. ඊට පස්සේ තමයි මම මේ නිවුස් එක දැක්කේ. මට ඒ ගැන කෝපයක්වත් ආවේගයක්වත් ඇති වුණේ නැහැ. එම පුවත සමග මගේ ඡායාරූපයක් පළ කිරීම වරදක් තමයි. නමුත් මම මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න ගියේ නැහැ. ඔවුන් මේ ගැන නිවැරදි කිරීමක් සහිතව මගේ ඡායාරූපය ඉවත් කරයි කියන බලාපොරොත්තුවෙන් මම හිටියේ. නමුත් මේ දක්වා එවැන්නක් සිද්ධ නොවීම නම් කනගාටුවට කරුණා. ප්‍රවීණ කලාකරු ධම්මික බණ්ඩාරයන් සුපුරුදු සංසුන් ස්වරයෙන්ම උත්ගත වෙති තත්ත්වයේ ලෙස පැහැදිලි කළා. මේ සම්බන්ධයෙන් ඔහු ගන්නා ඉදිරි පියවර මොනවාද යන්න පිළිබඳවද අප ඔහුගෙන් විමසුවා. ඔය පුවත අදාළ පොත් සේවය සහ වෙබ් අඩවියේ පළ කර තිබුණේ දෙසැම්බර් 9 වෙනිදා. එය ඉවත් කිරීමක් හෝ නිවැරදි කිරීමක් කළේ නැහැ. ඔවුන්ගේ පුවත පළ කර තිබුණේ සියුම් උපහාසයක්ද සමගයි. ජාත්‍යන්තර පුවත් සේවයක් විදිහට ඔවුන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. මම පැණියක් හදලා නැත්නම් අනුන්ගේ පැණියකට මට වග කියන්න බැහැනේ. ඒ නිසා මම හේතුවා මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්න ඕනි කියලා. ඉදිරියේදී මම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රවීණ කලාකරු ධම්මික බණ්ඩාරයන් පැවසූ ආකාරයට මේ දක්වා එම පුවත් සේවයේ වැඩි ඡායාරූපයක් පළ කිරීමෙන් කලාකරු ධම්මික බණ්ඩාරයන්ට සිදු වූ අතපසුතාවය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කිරීමක් කිසිදු ආකාරයෙන් සිදු කර නැහැ. මේ සිදුවීම මම උපේක්ෂාවෙන් දරා ගන්නවා. ඒ පිළිබඳව මම කිසිදු ආකාරයේ ආවේගශීලී තත්ත්වයකටපත් වෙලා නැහැ. නමුත් තවත් පුවත්පතක හෝ වෙබ් අඩවියක මත්ද්‍රව්‍ය විකුණන ජාවාරක්කරුවෙකු පිළිබඳ ප්‍රවෘත්තියක් සමග මගේ ඡායාරූපයක් පළ වුණා මට විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි දේවල් පිළිබඳව සෑම මාධ්‍යයක්ම ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. පුවත් කලාවේ තිබෙන සදාචාරය අනුව ඔවුන්ම පුවතින් මගේ ඡායාරූපය ඉවත් කරගත්තේ නැත්නම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට මම කටයුතු කරනවා මිස මම මේ සිදුවීමෙන් කැළඹීමට පත්වන්නේ නැති බව මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඔහු මේ සියල්ල කිව්වේ ඉතා සැහැල්ලු ස්වරයෙන්. මේ දිනවල ඔහුගේ කලාතුරතුරු මොනවාද විමසන්නට අප මේක අවස්ථාවක් කරගත්තා. කොවිඩ් 19 වසංගතය නිසා කරමින් සිට සියලුම වැඩ කටයුතු ඇනහිට තිබෙනවා. නමුත් මම දකිනවා කොවිඩ් අතරම විවිධ දේශපාලන රැස්වීම් කාර්යාල රැස්වීම් ආදී සියල්ලක්ම පැවැත්වෙනවා. නමුත් කලාකරුවන්ට සෞඛ්‍ය නීති රීතිවලට අනුව කලාකාරයක් ඇතුළත හෝ ප්‍රසංගයක් පැවැත්වීමට මෙතෙක් අවසරයක් ලබා දීලා නැහැ. ප්‍රසංගයක් සඳහා 12 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් සහභාගී වෙනවා. සංවිධායකයන් සහ සෙසු අත්‍යවශ්‍ය පුද්ගලයන් සමග එම සංඛ්‍යාව 20ක් 30ක් වුණාම ප්‍රසංගයකට සහභාගී විය හැකි පිරිස 50ක් වෙන සංඛ්‍යාවකට සීමා කළ විට එය නරඹන්නේ කවුද? ඒ ආකාරයට ප්‍රසංගයක් පැවැත්වීමෙන් ඇති ඵලය මොකද්ද? මෙවැනි ප්‍රායෝගික ප්‍රශ්න ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මම දකින විදිහට මේ රටේ බෝම්බයක් පෙපරුණත් වසංගතයක් ආවත් වෙන යම් ව්‍යවසනයක් ආවත් එයින් බැටකන පළමු පාර්ශ්වය වන්නේ කලාකරුවන්. කලාකරුවන් කියන්නේ මිනිස්සු. මහජනතාව එක්ක ගනුදෙනු කරන පිරිසක්. ඒ නිසා සෞඛ්‍ය නීති රීතිවලට අනුව මීට වඩා සහනදායී පරිසරයක් තුළ කලාකරුවන්ටත් ඔවුන්ගේ කලා කටයුතු වල නිරත විය හැකි පසුබිමක් සකස් කර දෙන්න කියලා මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.